තිරිඟු පිටි මිල රුපියල් 5කින් ඉහළ දැමීමට ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අදාළ සමාගම් තීරණය කර තිබෙනවා. එම සමාගම් සටහන් කරේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි මිල රුපියල් 5කින් ඉහළ නැන්වූ බවයි. ඒ අනුව මෙතෙක් රුපියල් 95ක්ව පැවති තිරිඟු පිටි කිලෝවක නව මිල සටහන් වන්නේ රුපියල් 100ක් ලෙසයි. ලෝක වෙළඳපළේ මිල කණන් ඉහළ යාම සහ ඩොලරේ අගයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම යන කරුණු මෙම මිල ඉහළ දැමීමට හේතුව බව අලෙවි නියෝජිත සමාගම් පෙන්වා දෙනවා. මේ පිළිබඳව අප කළ විමසීමකදී පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ තිරිඟු පිටි මිල ඉහළ දැමීමට රජය තීරණයක් ගෙන නැති බවයි. සමාගම්වල තීරණයක් අනුව මෙම මිල ඉහළ දැමීම සිදු කර ඇති බවද පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළා. කෙසේ වෙතත් අද උදෑසන සිට බොහෝ වෙළඳ සැල්වල පිටි අලෙවි වූයේ නව මිලටයි. පිටි වලින් වැඩ කරන කට්ටිය මේ පැත්තේ හුඟක් දුප්පත් කට්ටිය තමයි අපි පොඩි කඩයක් කරගෙන යන්නේ. එන පිටි පිටියනේ ඉඩියාපතම්මන එකත් නතර වෙයි. පිටි මිටියකින් 250ක් වැඩි කරලා තිනවා. පිටි මිටියකින් පොඩි සුළු ලාභයයි හම්බෙන්නේ අපිට. මේක පිටි නෙවෙයි විකුණන්න වෙන්නේ අන්තිමට අපිට. මේක මොනවාරි එකක් පිළිවරක් වුණත් ලොකු දෙයක්. තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමග බේකරි නිෂ්පාදනවල මිලද ඉහළ තැමීම දැන් අපටත් වෙන්නේ ආණ්ඩුවේ රස්සාවකට ගිහිල්ලා මේ වැඩ කරන්න තමයි. වතුකරේ ජනතාව වැඩිපුරම පරිභෝජනයට ගන්නේ තිරිඟු පිටි ආශ්‍රිත ආහාරයි. ඒ අනුව මෙම මිල වැඩිවීම ඔවුන්ට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා. දාම රොටි තමයි උදේට කාලා යන්නේ. මගේ ළමයි ඉස්කෝලේ යනවා. අපිට වෙන කෑම ජාතිය හදන්න වෙලාවක් නැහැ, සල්ලිත් නැහැ. දැන් පිටි ගණන් වැඩි. මේ පඩි වලින් රුපියල් මේ පිටි ගන්න ගියාම කොහොමද අපිට පිටි අරන් කෑම අරන් අදාගෙන මොකුත් කරන්න බෑ. මේ සෙසු ප්‍රදේශවල ජනතාව පළ කළ අදහස්. අපි දුප්පත් මිනිසුනේ. අපිට සාමාන්‍යයෙන් පාරාත්තලක හැම දෙයක්ම ටිකක් පිටිමිල හරි අඩු කරනවා නම් ඒක ගොඩක් ලොකු දෙයක් නේ. මිනිසු ගැන ඉතලා ටිකක් මේකට සාහනයක් ලැබලා දෙන්න මේ විදිහ මිල වැඩි කරන්න එපා.